සුබ දවසක් කියලා පිළිගන්නවා. අයිමත් අපේ අලුත් වීඩියෝකින් ඇවිල්ලා තියෙනවා අපේ channel එකට. යාලු කොන් කරගෙන අපි අද ඇවිල්ලා තියෙන්නේ මතකද මේ බෙන්ජා? අපි අද ඇවිල්ලා තියෙන්නේ මාතර ඉඳන් බෙලියත්තට ට්‍රේන් එක යන්න තමයි. මාගම් කොමලිය ට්‍රේන් එක යන්න. දැන් ඉන්නේ මාතර ස්ටේෂන් එකේ. ගිහිල්ලා බලමු කොහොමද ගමන කියලා. කොච්චි යන්න පටන් ගත්තේ. මේ තේනාදි ගොඩක් ලොකු සෙනඟක් ඉන්නවා මේ එළියතර යන්න වරාගෙන. දෙපාරක් විවෘත කරපු පළවෙනි රේල් පාර තමයි මේක. මේක විශේෂතා ගොඩක් තියෙන මාර්ගයක් තමයි මාතර බෙලියත්ත මාර්ගය කියලා කියන්නේ. මොකද්ද? යට තිස්ස සමයෙන් පසුව. ඒ කියන්නේ සුද්දක කාලයෙන් පස්සේ හදපු පළවෙනි දුම්රිය මාර්ගය තමයි මේක. ඊට පස්සේ දැනට තියෙන ලංකාවේ දැනට තියෙන දිගම දුම්රිය පාලම දිගම උමග ඒ වගේ ගොඩක් දේවල් ඔහු දිගම ගුවන් පාලම ඒ වගේ ගොඩක් දේවල් වලින් සම්බන්ධිත වෙලා තමයි බෙලියත්ත දුම්රිය මාර්ගය හැදිලා තියෙන්නේ. ආ ප්‍රේමදාස මහත්තයා තමයි මේකට මුල්ගල් දීලා තියෙන්නේ. ඊට පස්සේ රජයන් ගණනාවකින් වෙනස්සලා මේ විදිහට අපිට අද කෝච්චියෙන් බෙලියත්තට යන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අද 2019 වෙනි අපි ජනතා අදහස් දැනගන්න බලනවා. ජනතාව වගේ අපි ගුටි ගන්න හේතුව කියලා ගන්න. මෙයාටකන් තමයි අපි මෙච්චරලා බලාගෙන හිටියේ. මාර්ගාන දුම්රිය ස්ථානයෙන් ආපු
වෙලියත් දුම් ප්‍රියස්ථානය. හලෝ ගුඩ්මෝනිින් කියල මේ හල ගුඩ්මෝනිින් සුප දවසක් කියලා මේ හැමෝම් පිළිගන්නවා ආරමයවන් මේ ඇතරම හදුව කවුද කියල හිදන මහින්දරාජ පස් මාර්ගය කියන්නේ තෙල් පාර වැහෙන්නේ ඉතාමත් ස්වංක්‍රිය විදියට තම ඉතාමත් ස්වංක්‍රීනේ සංක්‍රියාකාරයට තමයි